අද අප්‍රේල් මාසේ 13 වැනිදා 2024. ඉතින් චූටි බබා, අද උදේම අපි දෙන්න මේ කොහෙද යන්නේ? අපි පොඩ්ඩක් අද කරන්නේ අද වැකේෂන්. ඔව්, චූටියත් වැකේෂන් දැන් එක සතියක් ඉවරයිනේ. නෑ, අද ඒ සතිය ගණන් ගන්න. ඔව්, මේ සතියෙන් තමයි වැකේෂන් 2 weeks පටන් ගන්නේ. ආ, මේ සතිය දැන් තව සතියක් වැකේෂන් තියෙනවා. ඔව්, මේ වෙන සතිය සහ තව සතියක්. ඉතින් ඔය සති දෙක ෆ්‍රී ඉන්නවා. ඉතින් මමත් ඒ අතරේ වැඩට යනවා. ඉතින් අද සෙනසුරාදා, අපි දෙන්න හිතුවා අද පොඩ්ඩක් එළියට යන්න. එළියට යන්න කියන්නේ ඇත්තටම අපි දෙන්න හිතුවා ෆිල්ම් එකක් බලන්න යන්න. මොකද චුටි ෆිල්ම් එක? මොකද චුටි ආස ෆිල්ම් එක? ෆිල්ම් එක තමයි වොන්කා. වොන්කා මෙහෙට ආවේ, අපි මෙහෙට ආපු මුල් දවස්වල, ඒ කියන්නේ දෙසැම්බර් මාසේ වගේ. ඉතින් ඒ දවස්වල අපි දැක්ක බස්වල නිතරම ඇඩ්වර්ටයිස් කරලා තිබ්බා වොන්කා මූවී එක ගැන. ලොකුවට ඩබල් ටික බස්වල එහෙම ලොකු වැඩ් දාලා තිබ්බා වොන්කා. ඒ දවස්වල ඉඳන් මේ ළමයා අඩ අඩ හිටියේ වොන්කා බලන්න එක්කන් යන්න කියලා. චාලි ඇන් ද චොක්ලට් ෆැක්ටරි ෆිල්ම් එක. ඔව්. ඉතින් මම චාලි ඇන් ද චොක්ලට් ෆැක්ටරි බලලා තිබ්බා. මට දැන් හැම ලොකු මතකයක් නැහැ ඒක ගැන. හැම කොහොම හරි වොන්කා කියන්නේ ඒකේ ඊළඟ ෆිල්ම් එක කියලා ජෝටි කිව්වා. ඉතින් ඒ නිසා අපි කොමරි ආපු දවස්වල අපි අපේ සිටි එක කිට්ටුව මූවි තියටර්ස් වල මේ මූවි එක තිබ්බා. ඒත් දැන් මේ මාසේ වෙද්දි සිටි එකේ මූවි තියටර්ස් වල ඒක නැහැ. ඉතින් අපි දෙන්න අද අපේ නිව්සීලන්ඩ් වල ෆස්ට් මූවි එක බලන්න යනවා. ඉතින් යන්නේ මේ වොන්කා මූවි එක බලන්න. අපි යන්නනේ කොහෙද චුරුබා? සෙන්ට් ලූක්ස් නේ. සෙන්ට් ලූක්ස් වල තියෙන ඉවෙන්ට් කියන මූවි තියටරයකට තමයි යන්න ඕනේ. ඉවෙන්ට් කියන මූවි තියටරයක සිටි එකේ තියෙනවා. සිටි එකේ තියෙන එකේ දැන් වොන්කා මූවි එක අයින් කරලා ලැබුණානේ. ඒ නිසා අපි අද ගිහිල්ලා බලන්න හැදුවේ මේ ෆිල්ම් එකනේ. ඉතින් දැන් අද මොකද හිතෙන්නේ චෝටිට වොන්කා බලන්න යන එක ගැන? මම නිව්සීලන්ඩ් නැතුව ඉන්නේ. මගේ වැකේෂන් එක ඉතින් ලස්සට ස්ටාර්ට් කරන එක ගැන සතුටුයි මට. ඉතින් බලන්න කොහොමද මෙහෙ පිටියටස් වල විදිය කියලා බලමු. ගිහින් අපි මොන බස් එකද යන්න ඕන චුටි? දැන් අපි 70 යන්නත් පුළුවන්. 70 ගියොත් අපිට කරදරයි. අපි ඉන්න 27HO 27W එක ගැන ඒක එනවා තියෙන්නේ චුම්නි පිලේ කියලා. මම 27 මෙතන 70 විතරයි. අපෙන්ට යන්න 27H එක. එරන් අපි එතෙට යන්න 27H වගේ දකින්නේ. ඉතින් අපි අද බලමු කොහොමද අපේ ෆස්ට් මූවී එක්ස්පීරියන්ස් එක කියලා නිව්සීලන්ඩ් වල. අපි දැන් ගිහිල්ලා බලමු දැන් බස් එකේ ගිහිල්ලා සෙන්ට් ලූක්ස් වල. ඔව්, මේ ෆිල්ම් එක පටන් ගන්න 10:10ට දැනුත් තමයි අමාරයි. පොඩි වෙලාවක් ගියා මගේ මේ මාළේ ගැට ගිහිල්ලා තිබුණා ඒක බේරගන්න. මේ පොඩි පොඩි දාන්න ඇතකොට. ඔව් ඔව් අමාරයි. ෆිල්ම් එක පටන් ගන්න කලින් යාගන්න පුළුවන් ලොකු දෙයක් බලමු. වොන්කා වලට එච්චර ආසවනේ මොකද මේ මූවි එකට? අනේ මන්ද මගේ ඒක අර මේ තියෙන ඒ ස්ටෝරි එකේ රූප වලට මම කොහොමද ආසයි ඒ විදියට කියලා මම දන්නේ නැහැ. මේකත් මම බලලා තියෙන චාලියන්ද චොක්ලට් ෆැක්ටරි එක තමයි. ඒකත් ඔය මේ මූවි එක බලලා නැමෙද ලංකාවේ අර TV එකේ අපිට හඬකවල් මියම් වෙන්නන්නේ. ආ, සිරස ගිය එකනේ. ඔව්, සිරස ගියපු එක. ඒක තමයි මට මතක් වුණා දැන් එක. ඉතුනේ බස් එක එනවා අපේ. අද මේ හොඳ දවසක්. මොකද මේ දවස් ටිකෙන් වැස්සා හුලං හරියට කලගුණේ හරිම අන්ප්‍රෙඩිකටබල් විදියට තිබුණේ. හැබැයි අද ලස්සනට හොඳ සනි ඩේ එකක්. ඉතින් බලමු. අද ලිනා හොඳ දවසක් අපිටනේ. හරි, එහෙනම් අපි ගිහිල්ලා බලමු. බස් එකත් එනවා දැන්. අපි නගිමු ගිහිල්ලා. අපි බස් එකට නගින වෙලාවට අපේ ඇටි හොප් කාඩ් එක මෙන්න මේ විදිහට ටැග් ඔන් කරන්න ඕනේ. ටැග් ඔන් කරාම තමයි ඐඩෙන්ටිෆයි කරගන්න අපි බස් එකට නැග්ග කියලා. අනිවාර්යෙන් අපි ඒක කරන්න ඕනේ. එහෙම නැත්නම් එතනින් ඩ්‍රයිවර් මාම කියනවා කරන්න කියලා. ඉතින් මේත් පෙන්නන්නේ බහින වෙලාවට ආයි ටැග් ඔෆ් කරන විදිය. ඉතින් ටැග් ඔෆ් කරාම අපිට පෙන්නනවා අපෙන් කොච්චර ගාණක් කැපුණද බස් එකේ මේ දුර එන්න කියලා. ඉතින් මේ පෙන්නන්නේ අපි ඊළඟට නගින්න ඉඳපු බස් එක. ඉතින් මේ බස් එකේ ඉඳපු ඩ්‍රයිවර් මාම තමයි මේ බස් එකෙන් ඩ්‍රයිවර් සීට් එකෙන් බැහැලා ඇවිල්ලා මේ පොඩි වැඩක් කරන්නේ. මොකද්ද මෙයා කරන්නේ? ඔන්න දැන් බස් එක පහත් කරන්න තමයි මේ හදන්නේ ටික සස්පෙන්ෂන් වලින්. ඉතින් මෙයා මේ උදව් කරන්නේ රෝද පුටුවෙන් ගිය මාම කෙනෙක්ට. මේකෙන් බහින්න තමයි මේ උදව් කරන්නේ. බස් එක පහත් කරලා මේක එළියට දාලා මේ පොඩි මේක ඉතින් එයාව ස්මූත්ලි බස් එකෙන් එළියට බස්සන්න තමයි සපෝට් කරේ යාට.
ඉතින් මේ මම ටැගෝන් කරන වෙලේ අර ඇහුනේ වෝනින් ටෝන් එකක්. ඒ කියන්නේ ඒක හරියට ටැගෝන් වුණේ නැහැ. ඒලයි මට අපව රීට්‍රයි කරන්න තිබුණේ ඒක. නමුත් මට වෙලේ කලබල ඒක බැරි වුණා. ඉතින් ඒක නිසා ටැග් ඔෆ් කරන වෙලාවෙත් ඒක හරියට ටැග් ඔෆ් වුණේ නැහැ. මම මුලින් හරියට ටැගෝන් කරපු නැති නිසා. ඉතින් අපි දෙන්න බස් එකෙන් බැස්සා. බැහැලා දැන් ෆිල්ම් හෝල් එක පැත්තට යන ගමන් මරු වැඩක් වුණා බස් එකේ ඇද්දි. මගේ කාඩ් එක මම එකපාරක් ටැප් කරාම පළවෙනි පාර නැගිදි ඒක ෆේල් වුණා. ඒ කියන්නේ එතකොට ආයි ට්‍රයි කරන්න ඕනේ. ඒ වෙලාවේ දැන් මම ඔයාලට කලින් පෙන්නුවත් වගේ මෙතන අද බස් එකේ ඉතින් අර ඇවිදින්න අමාරු මේ රෝද පුටුවකින් ආපු කෙනෙක් බස් ගන්න බස් එක පහත් කරලා එහෙම ටිකක් වෙලා ගිය නිසා මමත් කලබලේ එක පාරක් ටැප් කරලා ගියා. එතකොට මේ පළවෙනි පාර ටැප් කරද්දි රතු පාට ලයිට් එකක් පත් වුණා. කියන්නේ මෙහෙ ඒක ආයි රීට්‍රයි කරන්න ඕනේ. ඒක හරියට ටැප් වෙලා නැහැ. ඉතින් එතකොට මම බහිද්දී ආයි ටැප් කරාට පස්සේ ඒක ටැග් ගෝන් එකක් විදිහට තමයි ගත්තේ. ඒ කියන්නේ මම බස් එකට නැග්ගා කියලා තමයි ගත්තේ. ඉතින් මම මේ වෙලාවට එහෙම තියෙදි බැස්සනම් ඊට පස්සේ කාඩ් එක මගෙන් එතනින් චාර්ජ් වෙලා නවතින්නේ නැහැ. ඊළඟ බස් එකෙන් නගිනකම් ඊට පස්සේ චාර්ජ් වෙනවා. ඒක නිසා ඊට පස්සේ මම බස් එකේ ඩ්‍රයිවර්ට කිව්වා මේක මේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඊට පස්සේ එයා සපෝට් කරා ඒක ටැග් ඕෆ් කරලා. ටැග් ඕෆ් කරා කියන්නේ මං බස් එකෙන් බැස්ස කියලා එයාලගේ රෙකෝඩ් එකක් වදිනවා. එතකොට ඒක කොහොම හරි මං හිතන්නේ මට ඒකට චාර්ජ් වුණේ බස් එකේ ආපු එකට. එයා හරි හොඳයි මොකද කිව්වේ නැහැ. ඒකට ඒක ක්ලියර් කරලා දුන්නා. ඉතින් ඒ වෙච්ච අවුල නේද? මේ ඉතින් දැන් අපිට අද වෙන්ද බහින සෙන් ලුක්ස් හෝල් එකේ බහැලා ටිකක් යන්න තියෙනවා. දැන් බලාගෙන යන්නේ. එහෙමකෝ. හරි අපි එහෙනම් ගිහිල්ලා බලමු. තාම මිනිත්තු 10ක් තියෙනවා මූවි එක පටන් ගන්න. වෙලාව ඇති නේ. කොච්චර යනද යන්න? හරි. අර අතනින් පාරේ සාරනේ. හරි. ඉතින් බලමු දැන් මූවි එක පටන් ගන්න කලින් කොහොම හරි යන්න. නොටිෆිකේෂන් එනවානේ. ඔව් දැන් ඉවෙන්ට් එක දාලා තියෙනවා ඔන්ලයින් බුක් කරලා තියෙන ටිකට්ස් දෙක වලට් එකට ඇඩ් කරගෙන තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු කොහොමද දැන් අපිට ඇතුළට යන්න තියෙන්නේ කියලා. So excited. අපි දැන් මෙහෙ first time මේ මූවි එක තියටර් එකට යන්නේ. ඉතින් ගිහිල්ලා බලමු ඔයාලටත් පෙන්නන්නම් කොහොමද කියලා experience එක. ඉතින් අපි දැන් ඉන්නේ සෙන්ට් ලූක්ස් මෝල් එක ඇතුලේ. ඉතින් අපි හිතුවට වඩා නම් කලින් ආව අපි හිතුවේ ෆිල්ම් එක පටන් අරගෙන තියේවි අපි එද්දි කියලා. ඉතින් ඊට කලින් අපිට එන්න පුළුවන් වුණා. ඉතින් ඒක තමයි අපි දෙන්න මේ hina වී සතුටෙන් යන්නේ කිසි කලබලයක් නැතුව අපි වෙලාවට ආපු නිසා. ඉතින් මේ ඉවෙන්ට් සිනමාස් කියන්නේ අපි ආපු මූවි තියේටර් එක. අපි අද මේකට තමයි ආවේ. ඉතින් අපි ටිකක් වටපිට බල බල ඉඳලා ඔතනින් ඔන්න ඔය විදිහට ඇතුලට ගියා. ඇතුළට ගියාම අපි ඉස්සෙල්ලාම වම්මත පැත්තේ දැක්කා මෙන්න මේ ලස්සන ගේම් එක තියෙනවා. ටෙඩි බියර්ස්ලා ගන්න පුළුවන් එක. අර වන් ගෝල් ෆේස් එක එහෙම තියෙන්නේ. අන්න ඒ වගේ එකක්. ඉතින් චූටි බබා නම් මාර ආසයි ඕවට. ඕ වගේ ප්ලේ කරලා ඔය තෑගි ගන්න. ඉතින් අපි බලමු මේ වීඩියෝ එක ඉස්සරහට යා හැම එකක් ගන්නවද කියලා. ඉතින් අපි දැක්කා මෙන්න මේ විදිහට තනියම ටිකට් ගන්න පුළුවන් මැෂින් එකක් තියෙනවා. ඉතින් අපි නම් ඔන්ලයින් අරගෙන ආවේ. ඔන්ලයින් අරන් ආවේ නැත්නම් මෙන්න මේ මැෂින් එකෙන් තනියම ටිකට් පර්චේස් කරලා පේ කරලා එතනදිම ටිකට් ටික ගන්නත් පුළුවන්. ඉතින් දැන් චූටි යන්න ඔය අපි වොලට් එකට ඇඩ් කරන් ආපු ටිකට් එක එතෙන්ට පෙන්නලා එයාලගෙන් රිසිප්ට් එකක් ගන්න. ඉතින් මේ වොලට් එකට ටිකට් එක ඇඩ් කරගන්න පුළුවන් කෙනා මරු. මං හරිම ආස දෙයක්. මං වැඩි ආස නැහැ කෑෂ් කාඩ් අතේ තියාගෙන ඉන්න. ඉතින් මෙහෙදී මෙහෙ ඉන්න කෙනෙක්ට Apple Pay, Google Pay වගේ සර්විස් වැඩ කරන නිසා ඒ වගේ තියෙන වොලට්ස් යූස් කරන්න පුළුවන්.
ඩෙබිට් කාඩ් ක්‍රෙඩිට් කාඩ් වගේ දෙවල් අතේ තියාගෙන ඉන්න ඕනෑ වොලට් එකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් අපි මේ ටිකට් එකත් ඒ විදිහට වොලට් එකට ඇඩ් කරගෙන ආවේ. වොලට් එකට ඇඩ් කරගෙන ඇවිල්ලා අපි එතනින් ස්කෑන් කරලා අපිට මේ රිසිප්ට් එක දුන්නා. ඊට පස්සේ අපිට පොප්කෝන් එකක් හම්බුණා. අපේ ටිකට් දෙකට පොප්කෝන් දෙකක් අපි ඕඩර් කරලා තිබ්බා. ඒත් එයා හිතන් හිටියේ අපි එකයි ගත්තේ කියලා. මොකද මේ පොප්කෝන් මාර ලොකු නිසා එයා හිතන්නේ නැති මේ අපි දෙකක් ගත්තේ නැහැ කියලා. පස්සේ එයාට වැරදිලා මේ අපි කිව්වා නෑ අපි පොප්කෝන් දෙකක් ගත්තේ කියලා. ඉතින් ඊට පස්සේ අපිට ඔය අනිත් පොප්කෝන් එකත් අරන් ඉන්න තමයි එතන ඉන්න ඒ ගර්ල් ගියේ. ඉතින් එයා දැන් අපිට අනිත් පොප්කෝන් එකත් ගෙනත් දෙනවා. දැන් හබුනරි ගන්න එහෙනම්. අපි සයිස් එක වෙන්න ජුටි මම වෙන්න සයිස් එක ඔතනින් ඇතුළට යද්දී අපි අපිට අතර දීපු ටිකට්ස් දෙක බලනවා. බලලා තමයි අපිට ඇතුළට යන්න දෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට අදාළ මූවි තියටර් එකේ නම්බර් එක තියෙන එක ඇතුළට ගිහිල්ලා බලන්න පුළුවන්. That's it, new ticket as well. Make your next function really take off with Event Private Hire. Whether it's big or small, we'll turn it into an unforgettable event. We offer the widest selection of facilities for any budget. So let us take care of your next special event with Private Hire and Event Cinemas. We may be born into happiness, but they more than enough to share. When selling cupcakes, I found no one had cupcakes. කොහමද චරි ෆිල්ම් එක? ඒක හොඳයි. මම බකිතම ස්ටෝරි එක නෙවෙයි තිබුණේ. ඒක ආලත් ස්ටෝරි එක. ඉතින් අපි මූවි එක බලලා පොඩ්ඩක් එලියට ආව බැලුවා. අපි දැක්ක කමින් සූන් මූවිස් මේ ද ගාෆිල් මූවි එහෙම තිබුණා. මම ආසම මූවි එක. ඉතින් ඔය වගේ තව එතන තියෙන ඒවා තිබ්බා. ඉතින් අපි ওই විදිහට බල බල ඉස්සරහට ගියා. මේ ෆිල්ම් හෝල් එකේ විශේෂත්වය කිව්වොත් මේකේ මූවි තියටර්ස් 8ක් තියෙනවා. ඒ 8ේ මූවිස් 8ක් යනවා පැරලලි. ඉතින් ඒක වෙන වෙනම ගිහිල්ලා බලන්න පුළුවන්. හරියටම කිව්වොත් වන් ගෝල් ෆේස් එකේ තියෙන PVR එක වගේ. ඉතින් මේ වගේ එකක් අපේ ලංකාවෙත් තියෙන එක ගැන මට නම් පුංචි ආඩම්බරයකුත් ආවා. මේකට ඇවිල්ලා බලද්දී ආනේ මේක PVR එක වගේමයි නේද එහෙම කියලා. ඉතින් මේ VMAX කියන එක නම් ඇත්තටම තාම අපිත් බැලුවේ නැහැ. ඒක නම් වෙනස්. ඒක නම් අපි ලංකාවේ දැකලා නැති ටෙක්නොලොජි එකක්. මම හිතන්නේ VMAX, IMAX ඒක මෙහෙ දැක්කා. IMAX මූවි තියටර් එකක් තාම ලංකාවේ නැහැ. හැබැයි ඉස්සරහට මෙන්න තියෙනවා කියලා මම එන්න කිට්ටුව මම දැක්ක ඒක. මම IMAX මූවි එකක් බලන්න මාර මාසාවෙන් හිටියේ. අන්න චෝටි බබා තව අලුත් වැඩක් නැත්තා. මෙතන තිබිලා මේ ලොකු කට්ටිය මේකින් මේ ලොකු ස්පයිඩර් මෑන් දෙකයිද? දෙකයි ෆෝකේ. දලා දෙකට දැන් වයික් කෙනෙක් ගන්න තමයි දැන් මේ කරගවෙන්න ඇත්ත වෙලා. දොලා දෙකේ පොයින්ට් එකක් තියෙනවද? යෝ ෆස්ට් පාර්ට්. පොයින්ට් නැහැ නේ ඉතින් අපි ගාව. ඉතින් ওই විදිහට ෆිල්ම් එක බලලා අපි දැන් එළියට ඇවිල්ලා ඉන්නේ. එළියට ඇවිල්ලා දැන් චූටි ඉන්න කෙනෙක් කොහොම හරි අරගෙන යන්න මේ ඩොලා දෙකේ කොයින් එකක් අරගෙන. චෝටි මොකද කරන්නේ? ඉතින් මෙහෙම තමයි
අද අපේ ෆස්ට් මූවි එක්ස්පිරියන්ස් එක වුණේ නිව්සීලන්ඩ් වල. ඉතින් මෙහෙ අපිට දැන් අපි කලින් ටිකට් එක බුක් කළා. ඒ බුක් කරාම ටිකට් එක වොලට් එකට ඇඩ් කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඇඩ් කරගෙන ඇවිල්ලා මෙතෙන්දී ටිකට් එක අපිට පෙන්නලා ඒකට රිසිප්ට් එකක් අරගෙන ඊට පස්සේ අපිට ඇතුළට යන්න තිබ්බා. සාමාන්‍ය ප්‍රොසීඩිය එකක්, ලොකු වෙන විශේෂයක් නැහැ. එහෙම නැතුව ඔන්ලයින් ගන්න තියෙන එකත් දැන් තියෙනවනේ, හැම තැනම ලොකු දෙයක් නෙමෙයි ඒක. මූවී හෝල් එකේ ක්වලිටි එකත් හොඳයි, හොඳට තිබුණ. සාමාන්‍යයෙන් ඒක අපිට විශේෂයෙන්ම කියන තරම් හැම ලොකු වෙනසක් තිබෙන්නේ නැහැ නේද? ඇඩ්ජස්ටබල් නෑ මං දැක්කේ. සීට් ඇඩ්ජස්ටබල් තිබෙන්නේ නැහැ. ඒරුණම සාමාන්‍යයෙන් හොඳයි. පොප්කෝන් එක පොප්කෝන් ඇත්තටම අපි උනේ අපි ඔන්ලයින් ඕඩර් කරද්දී අපි ඒකේ සයිස් එක කොහොමද කියලා කිසිම මෙෂර්මන්ට් එකක් තිබෙන්නේ නැහැ. ඉතින් කෝකටත් මදි වෙයි කියලා හිතලා ඉතින් අපි ලාජ් පොප්කෝන් දෙකක් තමයි ඕඩර් කරේ. ජම්බෝ ජම්බෝ කියන සයිස් එක. මම ඕඩර් කරේ ජම්බෝ පොප්කෝන් දෙකක්. කොහොම හරි ආවට පස්සේ තමයි පොප්කෝන් දෙක දුන්නට පස්සේ තේරුණේ කොච්චර ලොකුද කියලා. ඒක කන්න නම් බෑ. හරියම එක මේ වැඩි වුණා අන්තිමට ඩොලර්ස් 10යි එක පොප්කෝන් එකක්. ටිකට් වල ප්‍රයිසස් අපිට ඇත්තටම අද ඩිස්කවුන්ට් එකක් හම්බුණා. මෙහෙ තියෙන මෙම්බර්ෂිප් එකක් මොකක්ද කියවර මෙම්බර්ෂිප් එකේ නම මම කිව්ව ඉස්සෙල්ලා ගොමරියන්නේ. ඒකේ මම රෙජිස්ටර් වුණා මේ ටිකට් පර්චේස් කරද්දි. එතකොට ඒකේ රෙජිස්ටර් වෙච්ච නිසා ඩොලර්ස් 25ක් වගේ නෝමල් ටිකට් එක ප්‍රයිස් එක. ඉතින් ඒක අපිට එක එක ටිකට් එකක් ඩොලර්ස් 7.5කට වගේ තමයි ලැබුණේ ඒ මෙම්බර්ෂිප් එකේ රෙජිස්ටර් වෙච්ච නිසා. සිනේබස් කියන එක. සිනේබස් එකේ නිකන් ෆ්‍රී රෙජිස්ට්‍රේෂන් එකක් තිබුණේ. ඒක රෙජිස්ට්‍රේෂන් වෙච්ච නිසා අපිට එහෙමත් ලැබුණා. ඉතින් ඔයාලත් මූවි බලන්න නිව්සීලන්ඩ් වල යනවා නම් මේ එහෙම ඒ රෙජිස්ට්‍රේෂන් ඒ මෙම්බර්ෂිප් එක ගන්න එක ෆ්‍රී ගන්න පුළුවන් එකක්. එතකොට ගොඩක් වාසි ඒක. එහෙම තමයි අපේ මූවි එක්ස්පීරියන්ස් එක ගැන කියන්න තියෙන්නේ. අපි දැන් මෙතනින් එළියට ගිහිල්ලා අද දවසේ තව වැඩ ටිකක් තියෙනවා. ඒ ටිකත් කරගෙනම ගෙදර යන්න තමයි ඉන්නේ නේද චුටි බබා? දැන් චුටි වෙසෙල්ලක් නැතුව බලන් ඉන්න. දැන් එක්කෙනෙක් මේක ට්‍රයි කරනවා. චුටි බලන් ඉන්න දැන් ඒක නා ගනිවිද කියලා. අපි දැන් අද අපේ දවස් ඊළඟට කරන්න මොකද්ද චුටි බබා? අපි ඊළඟට යන්න හිතන් ඉන්නවා සෙරෙන්ඩි. කියලා ශ්‍රී ලංකන් මේ කඩේ එක්ස්පර්ට් ග්‍රොසරි ෂොප් එකට බලමු. ඊට කලින් අපි ලන්ච් ගන්නත් ඕන. අපිට ප්‍රොෆෙෂනල් මොකද සෙනස් සෙට් එකේදී කියන බලමු ලන්ච් ගන්න. ඔව්. අපි මේකෙන් ගොඩක් දවස් ට්‍රයි කරලා තියෙන හින්දා අද එළියෙන් ට්‍රයි කරන්නේ. නෑ එළියට නෑ දේ නා. ඔව් එළියට. යමුනේ. සෙරෙන්ඩිප් කියන කඩේට අපි කලින් ගිහිල්ලා නැහැ. අපි කලින් අර පෙන්නපු ශ්‍රී ලංකන් ෂොප් එකකට ගිය එකක් පෙන්නුවේ. ඒක වෙන කඩයක්. ලක්දිව් කියලා එකක් නේ. අද මේ සෙරෙන්ඩිප් කියන එකට අපි යන්න ගිහිල්ලා බලන්න හදන්නේ සුම්බල් සෙන්ලුක් මෝල් එකට ගමම තියෙන සෙරෙන්ඩිප් එක. ඒක ඉන්නවා කියලා ට්‍රයි කරන්න බලුවේ. ඒක මම එලියෙන් ලන්ච් එකක් ගන්න අපි. අපි බලමු අද දවස් ඉතුරු ටික ගෙවෙන්නේ කොහොමද කියලා. යස්. සෙරෙන්ඩිප් එකට යන්න කලින් අපි මෙන්න මේ ෆාමර්ස් කියන එකට ගියා. එතන අපි සෙන්ට් ලුක්ස් මෝල් එකෙන් එළියට එන්න හදද්දී අපි ඒ හරිය තියෙනවා දැකලා ඉතින් අපි පොඩ්ඩක් ගිහිල්ලා බැලුවා. ඉතින් මෙන්න මේ විදිහට චෝටි මෙතන ලිප්ස්ටික් එහෙම ටිකක් බැලුවා. අපි මෙතන මුලින්ම ඇතුළට ආපු වෙලේ ඉස්සරහා පර්ෆියුම් ටිකක් තිබ්බා. ඉතින් ඇතුළේ ඉඳපු ගර්ල් කෙනෙක් අපිට ඒ පර්ෆියුම් බලන්න දීලා කොහොම හරි අපි ඔය මේ ෂොප් එක ඇතුළට ට්‍රික් එකකින් දාගත්තා. ඉතින් ඔය දාගෙන දැන් ඊට පස්සේ චූටි ඔය ඇතුලේ තියෙන ඒවා බලනවා ගිහිල්ලා. මෙතන තව හරි ලස්සන වැඩක් මම දැක්කා. මේ ලිප්ස්ටික් කලර්ස් එහෙම මැච් කරලා බලන්න පුළුවන් ඇප් එකක් තිබ්බා iPad එකක.
ලොජිකලි බැලුවත් ඉතින් ඇත්තට මේක ලොකූ දෙයක් නෙවෙයි. හැබැයි කන්සෙප් එක මරු. මොකද එතකොට ඒ වගේ පාට ඇත්තටම මේ ඇප්ලයි කරන්න නැතුව ට්‍රයි කරලා බලන්න පුළුවන්. අතන් ලිප්ස් වලට ඒ කලර් එක ඇප්ලයි කරලා පෙන්නනවා කොහොමද කියලා. ඉතින් එතකොට ඕනම ගෑන් ළමයි ආසයින් එක Tamanට කොහොමද පෙන්නලා ඒ පාට ලස්සනද කියලා බලන්න. ඉතින් ඒක හොඳ ස්ට්‍රැටජි එකක්. එතකොට ලේසියම මෙයාලගේ මේ ලිප්ස්ටික් මාකට් කරන්න ලේසි ඒ විදිහේ. ඒක මරු ඇත්තටම හොඳ කන්සෙප් එකක්. ඉතින් ඔන්න විදිහට තමයි ඇප් එක වැඩ කරන්නේ. ඉතින් ඒකෙන් චෝටි බැලුවා ලස්සන පාට මොකක්ද කියලා. ඔය පේන්නේ එතන නම්බ එකක් තියෙනවා. ඒ නම්බ එකෙන් තමයි ඊට පස්සේ හොඳ පාට මොකක්ද කියලා මතක තියාගන්නේ. ඊට පස්සේ නම්බ එක ඉල්ලුවම යාලේක දෙනවා. ඉතින් අපි ෆාමස් එකෙන් ඒ ලිප්ස්ටික් නුත් අරගෙන ඔය විදිහට තා පොඩ්ඩක් බැලුව මොනවද තියෙන්නේ කියලා. ඇතර මම ඔය ටික නම් ගත්තේ ඔවා මොනවත් අපි ගන්න බලපු බඩු නෙවෙයි. මට ටිකක් අපි මේ වීඩියෝ එක ඉන්ක්ලූඩ් කරන්න ඕනනේ ෆාමස් එකේ තියෙන මොන වගේ දේවල්ද කියලා. ඉතින් ඒක නිසා තමයි මම ඒව ටිකක් පෙන්නුවේ. ඉතින් ඊට පස්සේ චුටි බබා දැන් ඔය ගත්තේ ඒව ටිකට පේ කරන්න හදන්නේ. පේ කරද්දී එයාලගේ මෙම්බර්ෂිප් කාඩ් එකක් ගැන අපිට කිව්වා. ඉතින් අපි කියපු නිසා කෝකටත් අපි ඒ කාඩ් එකත් ගත්ත රෙජිස්ටර් වෙලා. මොකද ෆාමස් එකක් සිටි එකේත් තියෙනවා. ඉතින් එතකොට අපිට ලේසි මොනහරි අපිට ඕන දෙයක් ගන්න ෆාමස් එකේ ගොඩක් අපි කියන්නේ දැකලත් තියෙනවා. ගොඩක් ඒ වගේ ඩිස්කවුන්ට් අනම් මනම් ඔය වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා කෝකටත් කියලා ඉතින් මෙම්බර්ෂිප් කාඩ් එක ෆ්‍රී දෙන එකනේ. ඉතින් ඒක නිසා අපි ඒකෙත් රෙජිස්ටර් වෙලා මෙම්බර්ෂිප් කාඩ් එකකුත් ගත්තා. ඉතින් ඔය වගේ එක එක ජාතියේ දේවල් තිබ්බ මේ ෆාමස් එකේ. මම නම් දන්නේ නැහැ මොනවද කියලා. ඉතින් ගෑනු ළමයි නම් දන්නව මේ දැක්කම දන්න ඇති ඔය මොනවද මොනවද ඔය යූස් කරන්න කියලා. මම නිකන් ඔය වගේ පොඩි පොඩි ලස්සන ක්ලිප්ස් ටිකක් ගත්තා ඔයාලටත් පෙන්වන්න මේ වීඩියෝ එකට ඉන්ක්ලූඩ් කරන්න ඕනේ නිසා. ඔය තියෙන ෆාමර්ස් ක්ලබ් කාඩ් එක අපි ගත්ත. Hello guys, welcome down to the seven online. I think අපි දෙන්න මූවි එකක් බලලා බඩු ටිකකුත් අරගෙන යනවා. දැන් දවල්ට කන්නාද? අපි අද පොඩි වෙනස් දෙයක් කරන්න හේතුව මේ අපි මෙච්චර දවස් ලංකාවේ කඩමෙහි තිබුණට මේ කන්න කියලා ලංකාවේ කඩේකට ගිහිල්ලා නැහැ. ඉතින් අද හේතුව එහෙම ගිහිල්ලා බලන්න පොඩ්ඩක් මොන කොහොමද කෑම කියලා. ශ්‍රී ලංකන් ෆුඩ්ස් ඉන් නිව්සීලන්ත. ශ්‍රී ලංකන් ෆුඩ්ස් කොහොමද මෙහෙ තියෙනේ කියලා බලන්න හිතුවා ගිහිල්ලා. ඉතින් අපි දෙන්නත් එක්ක සෙන්ට් ලුක්ස් මෝල් එකේ ඉඳන් අපි ප්ලෑන් කරලා තිබ්බේ මේ පැන්මිය යන්න. ඔව්. පැන්මිය වලන් තියනවා මේ දෙකක් සිට්‍රස් සැම්පල්. ඔව්. ඇන් බලවුව. හැබැයි අපි දැන් මොන පැත්තෙන් මෙහෙන්ද යන්නේ? අපි ඩිසයිඩ් කරානේ සෙරෙන්ඩිප් යන්න. ඒ නිසා අපිට ලංගම කියලා පෙන්වන්නේ දැන් ස්පයිසි මොකක් කරේක. අරවතනේ කඩේ නම. සෙරෙන්ඩිප් කියන්නේ මේ ලංකාවේ බඩු තින කඩයක්. අපිට අද හාල් ඉවරලා අපේ හාල් ගන්න මේ අපි දැන් අද නෙමෙයි අපි හාල් ඉවරලා ගොඩක් දවස්. ඔව් ඔව්. ගොඩක් දවස් ඉවරලා ඉතින් මම එන ගමන් සුපර් මාකට් එකෙන් කිලෝ එකේ පොඩි පැකට් හැමදාම නෙමෙයි හැමදාම කුදිතයි කට්ටිය අපි දවස් හාල් කිලෝ එකක් කරනවා කියලා. හැමදාම නෙමෙයි ඉවර වුණාම අපි ළඟ තිබ්බ සුපර් මාකට් එකකින් කිලෝ එකේ පොඩි පැකට් ගෙනාවා. ඉතින් ඒක කරදරයි නිසා අපි අද යනවා එක පාර ටිකක් ලොකු පැකට් එකක් ගන්න හාල්. ඒ ගමන් මේ කිට්ටුව තියෙන සිංහල කඩේක තමයි අපි කන්න යන්නේ. සිංහල නෙමෙයි. අපි කඩේට යන්නේ ලංකාවේ කඩයක්. බස් එකේ බැලුවා විනාඩි 21ක් 19ක් වෙන්නවා. හැබැයි අපි විනාඩි 12ක් ඇවිදින් යන්න ඕනේ. අපි පයින් ගියත් යන්න තියෙන විනාඩි 21ක්. සෝ අපි යකටත් හදයි කියලා හිතලා පයින් යන්න පටන් ගත්තා. මෙතනින් එහා පැත්තටනේ ලස්සන පාරක. මාරම හුලගයි අද මේ අපි ගෙදරින් එළියට බහිද්දී නම් අවුව තිබ්බේ. ඒවන දැන් නම් weather condition එක totally වෙනස් වෙලා සීතලයි හුලඟයි
මේ අතන් තියෙන චුටි අර වගේ බලන්න සීතලයි හුලඟයි ඉතින් මේ හොඳට හුලඟ තියෙද්දි තමයි අපි දෙන්න මේ එළියේ ඉන්නේ මේ වෙලාවේ ඉතින් අපි දෙන්නගේ ප්ලෑන් එක චුට්ටක් වෙනස් වුණා නේද චුටි වා අපි මේ මොකද මේ අපි මේ සෙන්ට් ලොක්ස් පැත්තට වැඩිය එවෙන්නේ නැහැ මේ බඩු ගන්න ආවේ නැත්නම් මොන හරි හේතුවකට නේද චුටි ඔව් අපි මේ වෙනම අපි අඩුයි කියලා ඔව් ඉතින් ඒ නිසා අපු ගමන් අපි ඒකත් බල්ලා යනවා කියලා හිතුවා තව අපිට මේ මාට්ටේව දැනුවට අපිට තිබුණේ නැහැ තවනික මේ පොඩි කුඩයක් තිබුණා නම් හොඳයි බෑග් එකේ දාන් යන්න පුළුවන් තර මේකක් ඔෆිස් යද්දි එහෙම ලේසි මොකද පයින් යන නිසා නැත්නම් ඔෆ් වෙලා මේ එන වෙලාවට වැස්සොත් එහෙම රේන් කෝට් එක ප්ලස් කොඩයක් තිබ්බොත් ලේසි හොඳටම මේ මොකද රේන් කෝට් එක මම 1000ක් ට්‍රයි කරා. එතකොට ඒක දාගෙන යද්දි සපත් දෙකයි කලිසමේ අටකයි දෙමෙනා. මට හිතෙන කොඩයක් තිබ්බොත් ඒකටත් හරියාවි කියලා. හැබැයි මේ ඊයේ පෙරේද ඉඳන් හොඳටම හුලඟ. ඒ හුලඟට නම් කොඩයක් දාගෙන යන්න බැරි තරමේ හුලඟක් ඒක. මෙහා කිව්වෙත් වින්ට එකට හුලඟ තියනවා කියලා. හ්ම්. හිතන්න අපිට සදේ වරස්තු දෙමෙක නැති වෙයි සමහරට. නමුත් අපි ට්‍රයි කරලා බලන්න යන්නේ කොඩේකුත් ළඟ තියාගෙන මොකද වැස්ස වෙලාවට වැස්සෙන් බේරෙන්න අපි දෙන්නම පයින් යන්නේ ගොඩක් ගමන් හැමතිස්සෙම පයින් යන්නේ බස් එක සහ පයින් සහ බස් එක අනිවාර්යෙන් අපිට වැස්සෙන් ආරක්ෂා වෙන්න විදියක් තියෙනවා නේ ඉස්සරහට තවත් වැස්ස වැඩි වෙයි කියලා තමයි කට්ටිය කියන්නේ ඉතින් ඒ නිසා අපි ගිහිල්ලා බලනවා කුඩයක් සහ රේන් කෝට් එකක් ගන්න පුළුවන් වෙයිද කියලා මේ පේනේ ලුක් ෂාප් ස්ටෝ එක. ඉතින් අපි දෙන්න දැන් මේ ලුක් ෂාප් එකට තමයි ගියේ කුඩේකුයි රේන් කෝට් එකකුයි හොයන්න. ඉතින් මේ ලුක් ෂාප් කියන ස්ටෝ එක ගැන කිව්වොත් මේක චයිනීස් කඩයක්. ඉතින් මේකේ ගොඩක් අයිටම්ස් මාරම ගණන් අඩුයි. සාමාන්‍යයෙන් අපි එළියෙන් ගන්න ගාන වගේ හාෆ් ප්‍රයිස් ඕ ඊටත් වඩා ගොඩක් අඩුවෙන් මේ ෂොප් එකේ දේවල් ගන්න පුළුවන්. ඉතින් සමහර ඒ වගේ ක්වලිටි එක කම්පයා කරලා බැලුවම ගොඩක්ම හොඳ ක්වලිටි එක නැහැ. හැබැයි සමහර අය ක්වලිටි එක හොඳයි. ඒ කියන්නේ මෙතන ක්වලිටි එක ගොඩක්ම අවුල් බඩු තියෙනවා කියලා එහෙම එකක් නැහැ. ගොඩක් මේ වගේ පොඩි පොඩි අයිටම් මෙහෙම ගොඩක්ම ලාභයි එළියෙන් ගන්නවට වඩා. ඉතින් ඒක නිසා මේ ලුක් ෂාප් එකෙන් ගන්න එක වාසි මේ වගේ දේවල් මෙතන ඇත්තටම හොඳ ප්‍රයිස් එකකට ගන්න පුළුවන්. අපිත් මුලදී ඇවිල්ලා සමහර අපිට මුලින්ම ප්ලග් එකක් ඕන වුණා කන්වර්ට් එකක් මෙහි තියෙන ඇඩැප්ටර් එක අපේ ප්ලග් එකට ගහන්න පුළුවන් එකක් ඉතින් ඒක එළියෙන් ගත්තේ $12කට ඊට පස්සේ ඒකම සිටි එකේ තියෙන ලුක් ෂාප් එකෙන් හොයාගන්න පුළුවන් වුණා $6කට අන්න ඒ වගේ ගොඩක් ලොකු වෙනසක් තියෙන ප්‍රයිසස් වල මේ ලුක් ෂාප් ස්ටෝ එකේ තියෙන ඒ වගේ ඉතින් අපි රේන් කෝට් තියෙන තැනත් හොයාගත්ත මෙතන මේ රේන් කෝට් එකක $4 වගේ තමයි අපිට හම්බ වුනේ. මේ තියෙන්නේ අපි ගත්ත වගේ එකක් ඒක $4යි. ওই වගේ එක එක જાතිය දේවල් ඉතින් මෙතන මේ ස්ටෝ එකේ තියෙනවා. My bathroom seems plain kind of nice. ඉතින් මේ ඊට පස්සේ අපි වෙයා හවුස් එකට ගියා මේ ටූල් සෙට් එකක් ගන්න. ටූල් සෙට් එකක් මට ඕනලා තිබ්බේ මගේ එක ලැප් එකක් ගලවන්න. ඉතින් මීට කලින් $2 shop එකකින් ටූල් සෙට් එකක් ගත්තා. ඉතින් මේ ටූල් සෙට් එකේ ක්වලිටි එක නම් අන්තිමයි. එක ස්ක්‍රූ එකක් කැඩලා ගියා එනියක් ගලවද්දි. ඉතින් ඒකෙන් ලැප් එකක් ගලවන්න තියා හිතන්නත් බෑ. ඒක මාරම ක්වලිටි කවුල් එකක්. ඉතින් ඒක නිසා මේ වෙයා හවුස් එකේ එකට ගිහිල්ලා මේ $15 සෙට් එක ගත්තේ. මොකද වෙයා හවුස් එකේ බඩු වල ක්වලිටි එක එහෙම කිසි අවුලක් නැහැ. මෙච්චර දවසකට එහෙම අවුල් බඩු තිබිලා නැහැ. ඉතින් ඒක නිසා මේ වෙයා හවුස් එකෙන් ගත්ත වෙයා හවුස් එකේ ඒ ටූල් සෙට් එකට ඒ ගානට හම්බෙච්ච එක වර්ති. ඉතින් අනික එතන මේ මට ඔක්කොම
සයිසස්වල් ස්කරූ ටික තිබුණා. ඉතින් ඒක නිසා අපි ඒක තරගෙන වෙයාහවුස් එකෙන් තව පොඩි පොඩි බඩු වගේ කුත් අරගෙන ඉතින් අපි දෙන්න එතනින් යන්න තමයි දැන් හදන්නේ. Just what DJ said. Had a black tree. What? Oh, that's me. What? 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 ඔව් අපිට ඇත්තටම මේ පොඩි කුඩයක් නම් හොයාගන්න බැරුණා බෑකේ දාන් යන්න පුළුවන් තරම් සයිස් එක එක. රේන් කෝට් එකක් නම් හොයාගන්න පුළුවන් වුණා. සහ තව අපිට ඕන වෙලා තිබ්බ පොඩි පොඩි දේවල් ටික. එපැත්තේ ගන්න හම්බුණා. මේ අපි දැන් යන පාර නම් අපිට අලුත්ම පාරක් මේ පාරේ ටිකක් මේ ගෙවල් තියෙන පාරක් වගේනේ. පාරයිනේ වාහන ගොඩක් නවත්තලා තියෙන ගොඩක් වෙලාට ගෙවල් තියෙන පාරවල් වල ඉතින් අපි දෙන්න දැන් මැප් එකත් බලාගෙන යනවා. තා කොච්චර වෙලා යන්න තියෙන චුටිපෝ 14 minutes යන්න තියෙනවා කිලෝමීටර් එකම පාරක් විතර. ඉතින් ගිහිල්ලා බලමු මේ පාරේ අපි කොතෙන්ටද යන්නේ කියලා. අපි මේ ආවේ ස්පයිස් මැජික් කියන ශ්‍රී ලංකන් කෑම කඩේට. ඉතින් අපි ඇතුළට ගිහිල්ලාම බලමු ෂොප් එක කොහොමද, කෑම මොනවද තියෙන්නේ කියලා. ටුඩේස් ස්පෙෂල් තිබ්බේ ශ්‍රී ලංකන් චිකන් කරි, ඩාල් ඇන්ඩ් රයිස්. ඉතින් අපි ඇතුළට ගියා. ගිහිල්ලා අපිට මාර සතුටුයි. ඉතින් ලංකාවේ කෑම දැක්කම ලංකාවේ කෑම කඩේකට අපි ආවමයි මේ මෙහෙට ආවට පස්සේ. ඉතින් මෙනු එකක් බලන්න ගත්තා. ඊට පස්සේ අපි දැක්කා මෙන්න මේ ඩොල්ෆින් කොත්තු ගැන තියෙන බෝඩ් එක. $24 ඩොල්ෆින් කොත්තු. ලංකාවේදී මං හරි ආස කෑමක් ඩොල්ෆින් කොත්තු. ඉතින් අපි දැන් මෙනු එකත් අරගෙන අපි කන්න කෑම හොයන්න පටන් ගත්තා. මෙන්න මේ තියෙන මෙනු එක. මෙනු එක ඔයාලටත් බලාගන්න පුළුවන් මේ වීඩියෝ එකේ මං දාලා තියෙන ගණන් එක්කම. ඔයාලට බලාගන්න පුළුවන් වීඩියෝ එක පෝස්ට් කරලා. ආයි ඔයාලට ගණන් බලන්න ඕන නම් වීඩියෝ එක පොඩ්ඩක් පස්සට අරගෙන නවත්තලා බලන්න. මං ක්ලියර්ලි ඒ ටික දාලා තියෙන්නේ. ඉතින් අපි දෙන්න ඔන්න ඔය විදිහට කෑම කාලා එළියට ආවේ ෂොප් එකේ. අපි ඉතින් එළියට එද්දී මෙන්න මේ විදිහට ලස්සන දේ දුන්නක් පායල තිබුණ අහසේ. ඉතින් මේ දේ දුන්න වගේ තමයි ඉස්සරහට අපිට තව හොඳ වැඩකුත් එනවා. බලන්නකො ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. අපිට ඉතින් දේ දුන්නෙන් පොඩි අනතුරු ඇඟවීමක සංඥාවක් වගේ තමයි අපිට තිබ්බේ. ඔන්න ඉතින් වැස්ස කුද්දා වුණා. අම්මෝ දැන් වැස්ස යනවා මේ. කරන් දෙන්නේ. ටික රේන් කෝට් එකේ තියෙන්නේ. එමෙන්න වෙන දෙන්නට හො නැත්ත. හරියන්නේ. කියලා. පොඩි අලුත් එක්ස්පීරියන්ස් එකක් අපි ලංකාවේ කවදාවත් වැස්ස දෙන්නේ නැහැ නේ. සාකාරක කඩේකට ගොඩ වෙනවා.
සකුඩේ ඇද වාහනේ තියන වැස්ස වෙලාවෙ මේ මල්ලට වතුර බින්ද වැටෙන හැටි, තනු කොළවලට වතුර වැටෙන හැටි, ඉතින් ඒක අමුතු ලස්සනක් මන් දැක්කා. ඉතින් මේ ඒක තමයි මං කැප්චර් කරල තිබ්බේ මෙන්න මේ විදියට. ආලමකද හිතන්නේ ගැන. ඉතින් අපි කෝමහරි සෙරඩි චොප් එක ළඟටත් තාව. දැන් ඔය ඇවිල්ල අපි ඇතුළට යන්න හදන්නේ. ඉතින් අපේ කලින් වීඩියෝස්වල අපි ලංකාවේ ශොප්වලට ගිහිල්ල පෙන්නවා. ඉතින් අන්න ඒ වගේ මේකත් ලංකාවේ බඩු ඔක්කොම තියෙන ලංකාවේ ඕනම දෙයක්, මොනාද මේ මැලිබන් බිස්කට්, ආය මොනාද බිස්කට් තියෙනවා වේෆර්ස්, ආය තේකොල නූල්ස් පැකට්, හරිස්චන්ද්‍ර නූල්ස්, ආප්ප පිටි තියෙනවා. ඉතින් ඕනම දෙයක් මේ ගන්න තියෙනවා. මේ පොල් තෙල් තියෙනවා. මේ ෂොප්පල ලංකාවේ හැම දෙයක්ම ගැනලා තියෙන. මේ මාළු පවා තියෙනවා, ෆ්‍රීස් කරපු මාළුව, මාළු කෑලි තියෙනවා, ගන්න පුළුවන්. මේ හරියේ මේ සෙරන්ඩිබ් එක තියෙන හරියේ ඔය වගේ පුළුවන් එෆිසයි දාලා ගොඩක් ලංකාවේ අය ඉන්නවා නැවතිලා. ඉතින් ඒ නිසා තමයි මේ වගේ ෂොප් එකක් මේ හරියේ තියෙන්නේ. ඉතින් එයාලට මාරම ලේසි ලංකාවේ බඩු එහෙම ගන්න. මෙතනින් ඇවිල්ලා ටක් ගාලා අපි ලංකාවේ ඉදදී නිකන් අපි අර ගමේ කඩේට ගිහිල්ලා ගන්නවා වගේ යාලා මෙතෙන්ට ඇවිල්ලා බඩු ටික අරගෙන යනවා. ඉතින් ලංකාවේ කාලබීල ඉඳපු විදිහටම කාලබීල ඉන්න පුළුවන් මේ කඩෙන් බඩු ටික අරගෙන. ඉතින් එහෙම එකක් තියෙන එක හොඳයි. මේ ඉන්දියන් ගේට් කියන බාස්මති එක හොඳයි. ඔයාලා හොඳ බාස්මති එකක් හොයනවනම් අපි ඒක ට්‍රයි කරා. ඉන්දියන් ගේට් එක අරන් බලන්න. මොකද ස්පොන්සර්ෂිප් එකක් නෙවෙයි ඒක, හොඳ නිසා සමහර කට්ටිය ඉතින් අර හොඳ හාල් එකක් හොයාගන්න බැරුව ඉන්නවනේ. අපි ඉතින් ඔය එකකේව ට්‍රයි කර කර බලනවා හොඳ හාල් මොනවද කියලා. ඉන්දියන් ගේට් එකේ රහා හොඳයි බාස්මති එක, කිසිම අවුලක් නැහැ, කන්න පුළුවන්. ලංකාවේ අපේ රහට තියෙනවා ඒක. අතන විජය ප්‍රොඩක්ස් තියෙනවා. ටින් කරපු කෑම ජාති බෝතල් වල දාපුවා. මේ දෙරණ ප්‍රොඩක්ට්ස් කියන්නේ ඔස්ට්‍රේලියාවේ එකක් හදන එකක්, ලංකාවේ කෙනෙක්ගේ බිස්නස් එකක්. ඉතින් එයා ප්‍රඩක්ෂන් ඔක්කොම කරනවා ඔස්ට්‍රේලියාවට, නිවසීලන්ඩ් වලට. එයාගේව තමයි දෙරණ ප්‍රොඩක්ට්ස් කියලා තියෙන්නේ. මේ අපි ගත්තා මුරුංග කොළ. මුරුංග කොළ, කතුරු මුරුංග කොළ මේ විදිහට පැකට් කරලා තිබ්බා. චූටි කිව්ව විදිහට ඩිහයිඩ්‍රේට් කරපු කොස් සහ දෙල් පැකට් තමයි ඒ තිබ්බේ. ඉතින් ඔන්නෝයි විදිහට සෙරඩිබ් එකෙන් අපි බඩු ටික අරගෙන එළියට ආවා. එළියට ඇවිල්ලා බස් හෝල්ට් එක පැත්තට යද්දී මරු වැඩක් දැක්කා. බස් හෝල්ට් එකේ මෙන්න මේ පොත තියලා තිබ්බා, ඩොලර්ස් 5කට කියලා දාලා තිබ්බා. මම නම් දන්නේ ඒක මේ ඩොලර්ස් 5කට ඉතින් කවුරු හරි ගත්තොත් කොහොමද සල්ලි දෙන්නේ, ඒක මට තේරුන්නේ නැහැ කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඩොලර් 5යි කියලා ඔන්නම් පොතක් තියලා තිබ්බා. ඉතින් මාත් බැලුවා මොකද්ද කියලා, මේ මට ක්ලියර් නැහැ ඉතින් ඒක වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඊට පස්සේ අපි හිටියේ ඔන්නේ විදිහට බස් එක එනකන් අපිට සිටි සෙන්ටර් බස් එක තමයි යන්න පුළුවන්. අපි දෙන්නගේ අද දවස ගත වුණේ. ඉතින් නේද චුටි උපරතුනා. අද මූවී එකක් බලන්න ගියා, වොඩ්කා බැලුවා. චුටිගේ ලොකු ආසාවක් තිබ්බා වොඩ්කා බලන්න. ඉතින් අද වොඩ්කා බැලුවා. බලන්න මේ ඊට පස්සේ අපේ බඩු ටිකක් ගන්න තිබ්බ ගෙදරට ඕනේ හාල් ඒ වගේ දේවල් ටිකක්. ඉතින් අපි ඒවයි ක්ලිප්ස් ටිකකුත් ඇඩ් කරා. ඉතින් අද අපි අපේ බඩු ටිකක් ගන්නත් ගියා. කොහෙද ගිය චුටි උපා? අපි ගියා සෙරන්ඩිප් කියලා ශ්‍රී ලංකන් ගෝස්තරි ෂොප් එකකට. සහ අපි ලන්ච් එකට ගියා. ලන්ච් ගන්න
ස්පයිසි මැජික් කියලා ලංකාවේ කෑම කඩයක්. ඉතින් අපි ෆස්ට් ටයිම් අද කෑම කඩේ ට්‍රයි කරේ. ඉතින් මේ වීඩියෝ එකේ ඔයාලා බලන්න ඇති ඒවයි අපි ගිහින් කොහොමද ඒවගේ එක්ස්පීරියන්ස් එක එහෙම කියලා අපි එතන ඒවයි විස්තර කියනවා ඔක්කොම. ඉතින් ඔයාලටත් මේ දේවල් යූස්ෆුල් වෙයි කියලා හිතලා තමයි මේ විදියට අපේ මෙමරි එක අපි මේ විදියට රෙකෝඩ් කරලා මේ වීඩියෝ එකේ තිබ්බේ. ඉතින් අපි ලබන සතියේ තමයි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට මේ වීඩියෝ එකෙන් නවතිමු නේද? Thank you. I'm going to make a video as well. I'm going to make a video.